ඔන්න අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ චුට්ටක් විතර වෙනස් වීඩියෝ එකක්. ඒක තමයි අපි මේ කරපු පුංචි හොඳ වැඩේ ගැන. ඒ තමයි මරණයට කැප වුණු පුංචි හරක් පැටව දෙන්නෙක්ව අපි නිදහස් කරා. ඔයාලට පේනව නේද ඒ සතාගේ ඇස් දෙකේ තියෙන බය? ඒ බය නැති කරලා එයාව හොඳ අයිතිකාරෙක් හොයලා අපි දෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඊට කලින් අපේ පන්සලට ගිහින් එයා වෙනුවෙන් හොඳ පුණ්‍යානුමෝදනාවක් කරලා ඒ මාමට බාර දෙන්න තමයි අපි ලෑස්ති කරන් හිටියේ. අපිට මේ පැටියව වාහනයට නැග ගන්න ගොඩක් අමාරු නා. මොකද එයාට තාම බයයි එයාට මොකක්ද මේ වෙන්න යන්නේ කියලා. ඉතින් ඔයාලා අපිත් එක්ක බලාගෙන ඉන්නකෝ එයාට අපි මොකද කරන්න කියලා. අපි මේ කරපු පුණ්‍ය කර්මය සම්පූර්ණ කරගන්න අපේ ගමේ පන්සලේ ලොකු හාමුදුරුවෝත් ධම්මානන්ද හාමුදුරුවෝත් අපිට ගොඩාක් උපකාර කළා. ඒ වගේම හොඳ විශ්වාසවන්ත මාම කෙනෙක් හොයාගෙන තමයි අපි මේ පැටියව එයාට බාර දුන්නේ. එයාගේ ඉතුරු මුළු ජීවිත කාලෙම සතුටෙන් සාමයෙන් ඉන්න පුළුවන් තැනක් හොයාගන්න තරම් මේ පුංචි පැටියා වාසනාවන්ත වුණා. ඉතින් මේ තමයි ඉස්සරහට එයාගේ ගෙදර. ඒයි වගේම එයාට හම්බුණු එයාගේ අයිතිකාරයත් ගොඩාක් හොඳ කෙනෙක්. Thank you.
ඇත්තටම අපි එදා නිදහස් කරන්න හිතාගෙන ගියේ එකම එක හරක් පැටියවයි. ඒ වුණාට මේ පුංචි පැටිය ගෑස් දෙක දැක්කහම එයාව මගහැරලෙන්න අපිට බැරි වුණා. ඒක නිසා අපේ පවුලේ අයගේ ලොකු සහයෝගයකින් අපි මේ පුංචි පැංචවත් නිදහස් කරගත්තා. මේ පුංචි දඟයවත් වාහනේට නගගන්න අපිට ගොඩාක් අමාරු වුණා. මෙයා තාමත් හුරතල් වයසේ ඉන්න පුංචි පැටි. අපි මේ පැටියව ගෙදර ගෙනihin හොඳට නෑවුවා. ඒ වගේම මෙයාව දෙන්නත් හොඳ අයිතිකාරයෙක් අපිට හම්බ වුණා. මේ පුණ්‍ය කර්මය කරන්න මගේ පවුලේ අය, හස්බන්ඩ්ගේ පවුලේ අය වගේම අපේ නෑදෑයොත් අපිට ගොඩක් උදව් කළා. ඒ වගේම මේ පුණ්‍ය කර්මය දිහා සතුට සිතින් බලන් ඉන්න ඔයාලා හැමෝටමත් මේ පින් අත් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාලා හැමෝගෙම ජීවිතවල කරුණාව, ආදරය, දයාව පැතිරෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ජීවිතයක වටිනාකම දැනෙන්නේ අපිට ඒක නැති වෙන්න හදනකොටයි. ඒක නිසා අපි හැමෝටම නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න පුළුවන් ලෝකයක් ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරමු.